හැපි නිව් ඉයර් වේවා කියලා පිළිගන්නවා හැමෝම මගේ AL කලාකාරයා YouTube channel එකට. ඉතින් ඔන්න ඔයාලට මම අදත් අරන් ඇවිල්ලා තියෙනවා වෙනද වගේම pencil drawing එකක් කරන මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට පේනවා ඇති මම මුලින්ම ඔන්න සුබුරුදු පරිදි මගේ කඩදාසිය ටෝන් කරන්න දැනටමත් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් හැමදාම මම කියන්න ඕනේ ඔයාලට මේ ටෝනින් process එක කියන්නේ මොන වගේ process එකක්ද කියලා. ඉතින් අද මේ වැඩෙත් එක්ක අපි ටිකක් වෙනස් කරුණු ටිකක් ගැන කතා කරමු. ඉතින් ඔයාලට visually බලන්න මෙතෙන්දී හොඳ portrait එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක couple portrait එකක්. ඉතින් පේනවා ඇති ටෝන් කරද්දී ටෝන් කරන process එක අතරේ මම කරනවා ලොකු Harris brush එකක් අරගෙන ඒ ටෝන් එක ස්ප්‍රෙඩ් කර ගන්නවා. ඒ වගේම තමයි දෙවනි වරටත් යොදා ගන්නවා ඒකම. ඉතින් මෙතෙන්දී මම ඔයාලට පේනවා ඇති මම මගේ වැඩවලට ගත්තු අලුත්ම ටූල් එක. ඒ කියන්නේ මකන්න පාවිච්චි කරන අලුත්ම ටූල් එක. Tombow Mono Zero Eraser. මගේ වැඩවලට අලුතෙන්ම යොදා ගන්න ටූල් එක තමයි මේක. ඉතින් මේ ගැන කරපු වීඩියෝ එකක් දැනටමත් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඒකෙන් ඔයාලට පුළුවන් හොඳ අදහසක් ගන්න මේ ටූල් එක ගැන. ඉතින් මේ ටූල් එකේ first experience එක වෙන්නේ මෙන්න මේ portrait එකම තමයි. ඉතින් මේ portrait එකෙන් තමයි මම මේ ටූල් එක මොන විදියටද වැඩ කරන්නේ, ඒ වගේම තමයි මේ ටූල් එකෙන් ගන්න පුළුවන් වැඩ මොන වගේද කියලා බලාගත්තේ. ඉතින් මේ තමයි Tombow Mono Zero Eraser. ඔයාලට මම උඩින් කාඩ් එකක් දාලා තියන්නම්. ඒ කාඩ් එකට ගිහිල්ලා පුළුවන් මේ ටූල් එක ගැන දේවල් බලා ගන්න. හරි. දැන් මේ ටූල් එක ගැන කිව්වා ඇති අපි යන් අපේ පෝට්‍රේට් එක අඳින පැත්තට. ඉතින් මුලින්ම මම කරේ ටෝන් කරා. ටෝන් කරාට පස්සේ කරපු දේ තමයි පෝට්‍රේට් එකට පෝට්‍රේට් එකේ තියෙන ලයිට් ඒරියාස් ටික මකන පාවිච්චි කරලා මකාගත්ත. ඉතින් මෙතෙන්දී ඔයාලට විවිධාකාරයේ මකන පාවිච්චි කරන්න පුළුවන්. මංගාව තියෙන විවිධාකාරයේ මකන මම මෙතෙන්දී පාවිච්චි කරා. ඉතින් දැන් කරන්නේ මේ පෝට්‍රේට් එකේ තියෙන ඩාර්ක් ඒරියාස් ටික හඳගන්න එක. ඉතින් මේ වැඩේදී මම මගේ ලේසිය ගැන හිතලා මම මෙතන ඉන්න මේ දෙන්නගෙම කොණ්ඩ දෙක ඉස්සරලා ඇඳගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මම ටිකක් කම්මැලි පුද්ගලෙක්. ඒ නිසා මම සාමාන්‍යයෙන් හරිම දක්ෂයි වැඩක් කරනකොට ඒ දේවල් වල ලේසිම ප්‍රතිකඩයන් හොයන්න. හැබැයි ලේසිම දේවල් හොයනකොට අපි මේ කරන වැඩේ හරය නැති කරගන්න නරකයි. ඉතින් මම කිව්වනේ මේ ටූල් එක, ඒ කියන්නේ මෙන්න මේ Tombow Mono Zero Eraser කියන ටූල් එක මම ඉස්සර වෙලාම පාවිච්චි කරන්නේ මෙන්න මේ පෝට්‍රේට් එකත් එක්ක. ඉතින් ඔයාලට හැපි නිව් ඉයර් කියලා සුබපතල ගෙනාවට ඇත්තටම මේක ගිය අවුරුද්දේ මම ඇඳපු පෝට්‍රේට් එකක්. ඉතින් ගිය අවුරුද්දට ඇඳපු අන්තිම පෝට්‍රේට් එක කියලා කියන්න පුළුවන්. මෙතෙන්දි මම පාවිච්චි කරන පැන්සල් ඔයාලට මම ඒත් රිවිව් එකකින් ගෙනාවු පැන්සලක්ම තමයි. ඒ තමයි කොලින් පැන්සල්. ටිකක් ස්ටැඩ්ලත් වගේ, හැබැයි කොලින් පැන්සල්. ඒ වගේම තමයි වෙනසකටත් එක්ක මම මේ පෝට්‍රේට් එකේදී වැඩිය මගේ සුපුරුදු පින්සල පාවිච්චි කරන්න ගියේ නැහැ. ඒ වෙනුවට මම මගේ ග්‍රැෆයිට්ස් ටික ස්ප්‍රෙඩ් කරගන්න පාවිච්චි කරන්න මෙතෙන්දී කොටන් බඩ් එක. ඉතින් මට හිතුණා පොඩි වෙනසක් කරන්නත් එක්ක කොටන් බඩ් එකට බැහැලා බලන්න මේකෙදි මොන විදිහේ ඉෆෙක්ට් එකක් ඒවිද කියලා. ඇත්තටම කිව්වොත් කොටන් බඩ් එකෙත් ඒ වගේම තමයි මගේ සුපුරුදු පින්සලෙත් සාමාන්‍යයෙන් ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම තමයි මම හරි කැමති වැඩිය ස්ප්‍රෙඩ් කරන්නේ නැතුව, ඒ කියන්නේ ග්‍රැෆයිට් ටික වැඩිය පින්සලකින් හෝ පුළුන් කෑල්ලකින් මොකක් හරි දෙයකින් අතුල්ලන්නේ නැතුව පැන්සලේ ස්ට්‍රෝක්ස් තියෙන්න, පෙන්සිල් ස්ට්‍රෝක්ස් තියෙන්න මේ වර්ක් එක කරගෙන යන්න. ඉතින් ඒක විවිධාකාරයේ පුද්ගලයන්ට තියෙන විවිධාකාරයේ අවශ්‍යතා. ඒ වගේම තමයි විවිධාකාරයේ පුද්ගලයන් විවිධාකාරයේ රසයන්ට කැමති. ඉතින් මම ස්ට්‍රෝක්ස් වල තියෙන රසයට
ටිකක් ආසයි. ඉතින් මේ වගේ දේවල් වලට මම මේ වගේ පොඩි පොඩි වෙනස්කම් ඇති කරනවා. මොකද හැමෝම මේක මැදලම අඳින්න ඕනේ නැහනේ. මැදලම වගේ අඳින්නේ නැති එක්කෙනෙක් දෙන්නේ කිටියත් ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙතෙන් දිහාට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මම එක්කෙනෙක්ගේ කොණ්ඩේ වැඩ 60ක් වගේ ඉවර කරගත්තා. ඒ වගේම තමයි මම අනිත් එක්කෙනාගේ කොණ්ඩේ අඳින්න තමයි මෙතෙන්දි මේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මම කොණ්ඩේ තියෙන ෂැඩෝ ලයින්ස් ඒ වගේම ෂැඩෝ ඒරියාස් ලයිට් ඒරියාස් වෙන වෙනම වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඉවර වෙලා තමයි ඔන්න මම අඳින්නේ. ඊට පස්සේ මට පුළුවන් ඩාර්ක් වැලියුස් අර ෂැඩෝ ඒරියාස් වලට දාගෙන යන්න. ඒ වගේම ලයිට් වැලියුස් මට පුළුවන් ඕන විදියට ඇඩ්ජස්ට් කරන්න. ඉතින් අපි චිත්‍රයක් අඳිනකොට චිත්‍රයේ ඇතුළේ තියෙන යුනිටි එක එහෙම නැත්නම් ඒ ඔබ්ජෙක්ට් එක ඇතුළේ තියෙන යුනිටි එක රැකගන්න අපිට පුළුවන් සමස්තය දිහා බල බල අඳින්න. එහෙම ඇඳේ නැති වුණොත් වෙන්නේ අපේ චිත්‍රයේ තියෙන යුනිටි කියන ප්‍රින්සිපල් එක පොඩ්ඩක් විතර වෙනස් තත්ත්වයකට භාජනය වෙනවා. ඒක නැති කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒක නැති කරගන්න නම් කරන්න ඕන දේ තමයි මුළු චිත්‍රය පිළිබඳවම සමස්තයක් වශයෙන් අවධානය යොමු කරන්න ඕන. එහෙම උනේ නැති වුණොත් තමයි අර යුනිටි කියන එක නැති වෙන්නේ. කියන්නේ චිත්‍රය ඇතුලේ තියෙන ඒ ඔබ්ජෙක්ට් එකවන්ව කටයුතු කරන්නේ නැතුව යනවා. එතකොට වෙන්නේ චිත්‍රයේ එක එක තැන් එක එක විදියට. මම උදාහරණයකින් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. උදාහරණයක් කියන්නේ අපි හිතමු ඔයා මේ චිත්‍රය ඇතුලේ තියෙන මොකක් හෝ තැනක් අඳිනවා. කියන්නේ අපි මේ පුද්ගලයාගේ මූණ ගනිමු. හරි. මේ මූණේ අපි දන්නවා මිනිස්සෙක්ගේ මූණ එහෙම නැත්නම් ඔළුවක් කියන්නේ රවුම් ඔබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ රවුන්ඩ් ෆෝම් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ ෆෝම් එක ගැන අවධානය යොමු කරන්නේ නැතුව අපි චිත්‍රය අඳින එකෙන් වෙන්නේ අපේ චිත්‍රය ෆ්ලැට් වෙනවා. ඒ වගේම තමයි මේ රවුන්ඩ් ෆෝම්ස් තියෙන ගොඩාක් ඔබ්ජෙක්ට්ස් අපේ මූණේම තියෙනවා. ගොඩාක් ෂේප්ස් අපේ මූණේ තියෙනවා. වින් වින් වශයෙන් විවිධාකාරයේ වේරියේෂන්ස් වලට ගිහිල්ලා. අන්න ඒවට අවධානය යොමු කරලා ඒ හැම එකක්ම එකවන්ව කටයුතු කරන විදියට අපිට අඳින්න සිද්ධ වෙනවා. අන්න ඒකට අපිට යුනිටි එකක් කියලා කියන්න පුළුවන්. දැන් ගොඩ දෙනෙක් මගේ channel එක ඇතුළට එන්නේ ටෙක්නිකලි මම කියන දේවල් බලාගන්න. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් බහුතරයක් 80%ක් විතර channel එක පැත්ත ඇවිල්ලා යන්නේ tools ගැන දැනගෙන යන්න. ඉතින් මං හිතනවා tools ගැන විතරක් නෙමෙයි මෙතෙන්දී අපි දැනගන්න ඕන චිත්‍රයක් අඳිද්දී ඒ චිත්‍රයට අපිට යොදවන්න තියෙන අපේ මනසින් යොදවන්න තියෙන තාක්ෂණික කාරණා සම්බන්ධව. tools කියන්නේ tools. ඇත්තටම චිත්‍රය අඳින්නේ tools නෙවෙයි. ගොඩක් කලාවට මම ওই tools ගැන කරන මගේ videos ඇතුලේ මම මේ කතාව හැම වෙලේම ඔයාලට කියනවා. tools කියන්නේ tools. tools නෙමෙයි චිත්‍ර අඳින්නේ. ඔයා තමයි චිත්‍ර අඳින්නේ. ඉතින් මේ නව වසරේදිවත් මේ අලුත් අවුරුද්දේ ඉඳන්වත් අපි පොඩ්ඩක් හිතට ගනිමු tools නෙමෙයි චිත්‍ර අඳින්නේ. අපි තමයි චිත්‍ර අඳින්නේ. ඒ නිසා tools වල වහලෙක් වෙන්නේ නැතුව අපි විසින්ම චිත්‍රය ගොඩනගන්න tools වහල් කරගෙන වැඩ ගමු. ඒ කියන්නේ සමහර tools වර්ග අපේ ළඟ නැති වුණා කියලා අපිට චිත්‍ර නොඇඳ ඉන්න බෑ. ඉතින් මේ කතන්දරය ඇතුලේ මම තවත් දෙයක් ඔයාලට පැහැදිලි කරන්නම්. පැහැදිලි කරන්නේ නෙමෙයි කියන්නම්. ඒ තමයි ඔයා චිත්‍ර අඳින්න ගොඩක් ආස කෙනෙක් වෙන්නේ නැති. ඒ වගේම තමයි පාසල් විෂය ශාස්ත්‍රය ඇතුලේ ඔයා චිත්‍ර තවමත් ඉගෙන ගත්තේ නැතුව ඇති. එහෙම නැත්නම් ඔයාට මගේ හැරෙන්නේ නැති. හැබැයි ඔයා චිත්‍ර වලට ගොඩාක් ආස කෙනෙක් වෙන්නේ නැති. වයස් ભેදයක් නැහැ. ඔයාට පුළුවන් මගේ ඇඩ්මිත් ස්ටුඩියෝස් වලින් කරන ඒ ක්ලාස් එකට ඇතුල් වෙන්න. ඉතින් ඔයාට පුළුවන් ක්ලාස් එකට ඇතුල් වෙලා මාත් එක්ක චිත්‍ර අඳින්න. ඉතින් ඔයාට පුළුවන් ඒ ක්ලාස් එක ඇතුලෙන් ඉගෙන ගන්න මේ චිත්‍ර අඳිද්දී ඒ වගේම තමයි මේ වගේ නිර්මාණකරණේ නිරත වෙනකොට
අපි මොනවද කරන්න ඕනේ අපි මොනවද ඉගෙන ගන්න ඕනේ ඒ වගේම තමයි මේ සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන තියරි කරුණු ගොඩක් දේවල් දැනගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ මේ ක්ලාස් එක කොහෙද තියෙන්නේ කියලා මේ ක්ලාස් එක ඇත්තටම තියෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන් මොකද ඔයාලා මට හම්බ වෙන්න ඔන්ලයින් ඒ නිසා මේ ක්ලාස් එක තියෙන්නේ ඔන්ලයින් මොකද අපිට ගොඩක් එකට එකතු වෙන්න අමාරුයි ඒ නිසා අපි ක්ලාස් එක ඔන්ලයින් තමයි කරන්නේ හරි ඔන්ලයින් ඔන්ලයින් කියලා දැන් මම ගොඩක් වෙලා කිව්වා මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මම ඔන්ලයින් කියලා තියෙද්දි මේ ක්ලාස් එක කොහෙද තියෙන්නේ කියලා ඒ නිසා තමයි මෙච්චර ලා මම ඔන්ලයින් කියලා කිව්වේ ඉතින් ඔයාට පුළුවන් මේකට සහභාගී වෙන්න අත වශයෙන්ම මේ ක්ලාස් එක ඇතුලේ කිසිම වයස් ભેදයක් නැහැ පොඩි වයස් ભેදයක් තියෙනවා ඒ තමයි අවුරුදු 14ට වඩා අඩු පොඩි ළමයින්ට මම චිත්‍ර උගන්වන්නේ නැහැ ඒක විශේෂයෙන්ම කියන්න ඕන ඉතින් ඔයා අවුරුදු 14ට වඩා වැඩි පුද්ගලයෙක්ද ඔයාට චිත්‍ර අඳින්න අවශ්‍යද චිත්‍ර අඳින්න දැනුම නැද්ද ඔයා චිත්‍ර අඳින්න ඉගෙන ගන්න ආසද ඒකේ තියෙන විවිධ මාතෘකා ගැන ඉගෙන ගන්න ආසද එහෙනම් join වෙන්න Admit Studios class එකට ඔයාට join වෙලා එතනදී ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම තමයි online class එක යන නිසා ඔයාට bus gastu වියදම් කරගෙන මෙතෙන්ට එන්න ඕනෙත් නැහැ online class එකක් ඇතුලේ අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් කියලා කොටස් දෙකක් තියෙනවා හැබැයි ඔයාට පාසලෙන් ඉගෙන ගන්න දේවල් ඒ වගේම තමයි basics වගේ දේවල් මගේ class එක ඇතුලේ ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා මම හිතනවා ඔයාලට හොඳ ගමනකට ඇතුල් වෙන්න පුළුවන් මගේ class එකට join වෙලා ඒ නිසා ඔයාට කැමැත්තක් තියෙනවා නම් ඔයා කැමති නම් ඔයාට දැම්ම පුළුවන් මම මෙන්න මේ පල්ලැහෙන් දාන WhatsApp number එකට WhatsApp කරන්න ඔයාගේ නම ගම ඒ වගේම තමයි ඔයාගේ වයස එතකොට ඔයා ඇඳපු චිත්‍ර මෙච්චර කාලයකට කලින් ඔයා ඇඳපු චිත්‍ර විශේෂයෙන්ම මම මේ අඳිනවා වගේ portraits ඇරෙන්න ඇඳපු චිත්‍ර ඔයා ගාව තියෙනවා නම් ඒ කියන්නේ still life landscape වගේ චිත්‍ර තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා අන්න ඒ දේවල් ටික පල්ලැහෙන් attach කරන්න පල්ලැහෙන් නෙමෙයි WhatsApp එකට attach කරන්න attach කළා මට එවන්න attachments විදිහට එතෙන්දි මම ඔයාලට බලලා ඔයා මගේ ක්ලාස් එකකට එන්න සුදුසු මට්ටමක ඉන්නවා නම් මම ඔයාව බඳව ගන්නම්. ඒ වගේම තමයි ඔයාලට කෙරෙන පළවෙනි ක්ලාස් එක ෆ්‍රී විදියට තමයි මම කරන්නේ. ඒ නිසා කිසිම අවුලක් ගන්න එපා. ඔයාට ක්ලාස් එකට join වෙන්න පුළුවන්. ඉතින් ඔන්න මම ක්ලාස් එක ගැන කිව්වා. දැන් ලබන අවුරුද්දේ පෙබරාරි ලබන අවුරුද්ද නෙමෙයි සෝරි ඉතින් මේ අවුරුද්ද පෙබරවාරි වගේ ඉඳන් මම හිතාගෙන ඉන්නවා උසස් පෙළට චිත්‍ර විෂය හදාරන සිසුන්ට ස්ටිල් ලයිෆ් එහෙම නැත්නම් ද්‍රව්‍ය සම්පින්දනය ද්‍රව්‍ය බලා ඇඳීම කියන කොටස විතරක් ක්ලාස් එකක කරන්න ඒකට ජොයින් වෙන්න කැමති කට්ටියත් අර ක්‍රියාපටි පාඩියම අනුගමනය කරලා එන්න ඒක ඔන්න අමතර වශයෙන් කිව්වේ ඉතින් මම කන්ටැක්ට් ඩීටේල්ස් මෙන්න මේ පල්ලෙහෙන් දාලා තියන්න එතකොට ඔයාලට පුළුවන් ඒක බලන්න ඉතින් හරි අපේ පෝට්‍රේට් එක පැත්තට වගේම අපේ කතාවට දැන් හැරෙමු දැන් ඉතින් මම පෝට්‍රේට් එක ඇඳගෙන යන වැඩෙත් මේ අතරමඟ වෙනවා මේක කලින් වතාවක කරපු දෙයක් මම මේ වොයිස් ඕ එකක් කරන්නේ ඒක හැමෝම දන්නවා ඇති සමහරු කියනවා මාර වේගෙන් චිත්‍ර අඳිනවා කියලා එහෙම ප්‍රශ්නත් මට වෙනවා ඉතින් ඒක ගණන් ගන්න දෙයක් නෙවෙයි යුනිටි යුනිටි ගැන තමයි අපි කලින් වතාවේ කතා කර කර හිටියේ යුනිටි එක අනිවාර්යෙන් තියෙන්න ඕන නහය ඇස් කන් වගේ දේවල් එක්ක එකම ඔබ්ජෙක්ට් එකක තියෙන දේවල් විදියට සම්බන්ධ වෙන්න ඕනේ එහෙම නැති වුණොත් වෙන්නේ අපේ අපි අඳින සමස්ත චිත්‍රයේම ඒ කියන්නේ අපි හිතමු මේ පුද්ගලයාගේ මූණ මූණ කියන එක ෆ්ලැට් දෙයක් බවට පත් වෙනවා එකම තලයක තියෙනා වගේ පේන්න ගන්නවා මොකද එක එක ඒවට දීලා තියෙන්නේ එකම ලයිට් කන්ඩිෂන් එක නිසා සාමාන්‍යයෙන් මෙයාගේ මූණේ තියෙනවා ප්ලේන්ස් සයිඩ් ප්ලේන්ස් ඒ කියන්නේ නළල දෙපැත්තේ තියෙන කන් දෙක තියෙන පැති දෙක ඒ කියන්නේ දෙපැත්තට තියෙන කොටස් දෙක. ඉතින් ඒ දෙපැත්තට වැටෙන ආලෝක තත්ත්වයන් වෙනස්.
එතකොට අපි මූනේ මැදට දෙන ආලෝක තත්ත්වයක්ම මේ දෙපැත්තේ දෙකට දුන්නොත් පොඩ්ඩක් විතර උල් වෙනවා. අන්න ඒක හොඳට හිතේ තියාගන්න ඕන. ඒක හිතේ තියාගෙන තමයි මේ දේ අපි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට වැඩේ යනවා පල්ලෙහා. මම අර කලින් පාවිච්චි කරන්නේ නැහැ කියපු පින්සලත් මම මෙතෙන්දි ටිකක් පාවිච්චි කරනවා. මොකද ඒක මට සුපුරුදු උපකරණයක්. ගොඩක් පරණ පින්සලක්. නමුත් දැන් ඒක නැති වුණොත් මන් දෙයකට හුරු වෙලා තියෙන්න ඕන. ඒ නිසා ඒකට අමතරව පින්සල් වර්ග ඒ වගේ දේවල් මම හුරු කරගෙන යනවා මේ දවස්වල. එහෙම උනේ නැති වුණොත් වෙන්නේ අර ඒක පාර්ට් නැති වුණොත්. ඒ කියන්නේ මේ පින්සල අස්ථානගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ අන්තිම කාලේ යන්නේ ඒ පින්සල ගෙවිලා ගෙවිලා ඉවරයක් වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් මට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද ඒ જાතිය පින්සල් තවත් හොයා ගන්න තිබුණේ නැති නිසා. ඒ නිසා මේ දවස්වල මම වෙනම පින්සල් වලට හුරු වෙන ගමන් තමයි ඉන්නේ. දැන් ඔයාලට පේනව ඇති මම ගොඩක් වෙලාවට මේ ටිෂු পেපර් එකක් පාවිච්චි කරනවා මගේ චිත්‍ර අඳිද්දී. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. මෙයා ටිෂු পেපර් එකක් පාවිච්චි කරනවා හිටි ගමන්. එතකොට මෙයා කොටන් බඩ්ස් පාවිච්චි කරනවා, පින්සලක් පාවිච්චි කරනවා, ඇඟිල්ල පාවිච්චි කරනවා. ඉතින් මේ ඔක්කොංගෙම වෙන්නේ එකම දේනේ කියලා. එහෙම හිතන්න එපා. එහෙම හිතුවොත් වැරදි. මොකද මේ අපි ඇඟිල්ල පාවිච්චි කරන වෙලාවදී ඇඟිල්ලෙන් ස්ප්‍රෙඩ් කරද්දී ඇඟිල්ලෙන් ස්මජ් කරද්දී ඒ වගේ වෙලාවකදී එන ඉෆෙක්ට් එකයි ඒ වගේම තමයි ඒ වගේ වෙලාවෙදී කන්ට්‍රෝල් වෙන වැලියු එකයි. එතකොට අපි කොටන් බඩ් එක පාවිච්චි කරද්දී එන වැලියු එකයි බ්ලෙන්ඩින් ස්ටම්ප් එකක් පාවිච්චි කරද්දී එන වැලියු එකයි විශේෂයෙන්ම ටිෂු পেපර් එක භාවිතා කරද්දී එන වැලියු එකයි ගත්තාම ගොඩක් වෙනස්. විශේෂයෙන්ම ටිෂු পেපර් එක. ටිෂු পেපර් එක භාවිතා කරද්දී මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි වැලියු එකක් දාලා ටිෂු পেපර් එකෙන් ඇතිල්ලුවට පස්සේ වෙන්නේ ඒකේ යම් කිසි මට්ටමකින් ඒකේ තියෙන ග්‍රැෆයිට් ටික ලිෆ්ට් වෙනවා. ග්‍රැෆයිට් ටික මැකෙනවා වගේ එකක් වෙනවා. ඒ කියන්නේ ෂේඩ් එක අඩු වෙනවා. අන්න ඒ වගේ ඕන කරන තැන් වලට තමයි ටිෂු পেපර්ස් පාවිච්චි කරන්නේ. ටිෂු කියන්නේ සර්වියට් পেපර් එකක් වෙන්න පුළුවන් මේ දවස්වල. වාට සල්ලි වලට ගන්න පුළුවන්. දැන් පට්ට ගණන් ඒවා. ඉතින් ඒ වගේ දෙයක් අරගෙන ඒකෙන් පීදාලා දාන්න පුළුවන්. ඉතින් සර්වියට් পেපර්ස් නම් සාමාන්‍යයෙන් පාවිච්චි කරනකොට ගොඩක් යනවා. මේ වගේ වැඩක් ඉවර වෙනකොට ඒකත් පොඩ්ඩක් හිතේ තියාගන්න. සර්වියට් পেපර්ස් ටිකක් අරගෙන ඒක ගොඩාක් තද කරන්න නැතුව අත ගොඩාක් තද කරන්න නැතුව අතුල්ලන්න ඕන. එතකොට ලිෆ්ට් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලොකු හොඳ ස්මූත් එකක් එනවා. අපේ ට්‍රාන්සිෂන්ස් හරි ලස්සන ට්‍රාන්සිෂන්ස් හැදෙනවා. දුර ට්‍රාන්සිෂන්ස් තමයි හැදෙන්නේ. ඒකෙන් අපිට විදියට මේ ලස්සන වැඩක් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මම මෙතෙන්දි මෙයාගේ රවුල් ගස්. දැන් ඇත්තටම මේ මිනිස්සයාගේ රවුල් ගස් ගත්තොත් අපි චුට්ටක් රවුල මුළු මූණෙම අර පිරිලා නෙමෙයි තියෙන්නේ. සමහර තැන්වල තනින් තන තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ රවුල තනින් තන පේන එක අපි තනින් තනම අඳින්න ඕන. නැතුව දැන් අපි හිතමු දැන් ගොඩක් වෙලාවට කියනවා අනේ අයියේ මෙයාගේ මේ රවුල් අඩුයි හොඳට පිරිච්ච රවුලක් දාලා දෙන්න. දැන් ඔයාලා ඒ වගේ ජොබ්ස් බාර ගන්නවද මිත්‍රවරුනි? මන් නම් බාර ගන්නේ නැහැ. එතකොට සමහරු කියනවා මෙයාගේ මෙතන උපන් ලැබයක් තියෙනවා ඒක අයින් කරලා දෙන්න. මන් නම් බාර ගන්නේ නැහැ. හේතුව තමයි අපි හිතමු එයාගේ රැවුල තනින් තන තියෙන්නේ. එයාගේ උපන් ලැබයක් තියෙනවා ඒක අයින් කරන්න. උපන් ලැබයක් කියන්නේ එයාගේ යුනික් ඩෙන්ටි එක තියෙන ඩෙන්ටිටි එක තියෙන ඒ පොයින්ට් එක. රවුල තනින් තන නෑ කියන්නේ එයාගේ ඩෙන්ටිටි එක තියෙන පොයින්ට් එක. අපි ඔය රවුල සම්පූර්ණව මූණ පුරා තියෙන විදියට ඇන්දොත් වෙන්නේ එයාගේ සම්පූර්ණ අනන්‍යතාවයෙන් කොටසක් නැති වෙනවා. ඒ වගේම තමයි අර උපන් ලපේ අයින් කරලා දැම්මොත් එයාගේ අනන්‍යතාවය නැති වෙනවා. දැන් ඔයාලට තේරෙන භාෂාවෙන් කියන්නම්කෝ මම. දේශපාලන පක්ෂ
නායකයෙක් ඉන්නවා අපේ රටේ ඒ නායකයාගේ මූණේ එක පැත්තක ලපයක් තියෙනවා ඒ ලපේ නැතුව අපි මේ නායකයව ඇඳු ඔයා හිතන්න මොන වගේ වෙනසක් සිද්ධ වෙයිද සමහරව අඳුර ගන්න එකකුත් නැහැ ඇයි ලපේ නැහැ ඉතින් ඔය වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා දැන් ඔයාලම හිතලා බලන්න අපේ ලංකාවේ කොච්චර ප්‍රසිද්ධ මිනිස්සු ඉන්නවද කොණ්ඩේ නැති තට්ටි තියෙන ඒ කියන්නේ කොණ්ඩේ ගාලා ඉන්න ඉතින් ඒ වගේ මිනිස්සුන්ට කොණ්ඩයක් දාලා අපි මේ චිත්‍රය ඉවර කරොත් ඒ කියන්නේ යා කවදාවත් කොණ්ඩේ වවාගෙන ඉන්නේ නැහැ ප්‍රසිද්ධ වේදිකාවක ඒ වගේ මිනිස්සෙට කොණ්ඩයක් දැම්මුත් මොකක් වේවිද කවුරුත් අඳුර ගන්න එකක් නැහැ ඒ කියන්නේ එයාගේ අනන්‍යතාව අපි වෙනස් කරලා ඒක අපිට අදාළ කාරණයක් නෙමෙයි ඒක යාට අදාළ කාරණයක් ඉතින් අපි දැනගන්න ඕන චිත්‍රය එහෙම නැත්නම් මේ චරිතය ගොඩනගද්දී ඒ චරිතයට අනන්‍ය වෙච්ච ලක්ෂණ ඒ චරිතයට ඇතුල් කරන්න සාමාන්‍යයෙන් මම නම් ඔය වගේ එතන 2:50 වැඩ බාරගන්නේ නැහැ 2:50 වැඩ කියන්නේ අනේ අර කයින් කරලා දෙන්න මේක අයින් කරලා දෙන්න මේක අප් දාලා දෙන්න ඒ වගේ දේවල් ඒ කියන්නේ බාල බුලඳ අදහස් ඒ වගේ දේවල් ගත්තාම වෙන්නේ අපි මේ කැරක්ටර් එකට එකතු කරන සමහර දේවල් නිසා ඒ කැරක්ටර් එකට හානි වෙනවා අපි මෙතෙන්දි ගොඩනගන්නේ චරිතයක් බලාගෙන ඇඳුණත් අපි චරිතයක් තමයි මෙතෙන්දි ගොඩනගන්නේ. ඒ චරිතය නියමාකාරයෙන් අපි ගොඩනගන්න දර ගන්නවා. එහෙම උනේ නැතිව ඒ චරිතයට අපි පුළුවන් තරම් හානිදායක දේවල් කරොත් මං හිතන්නේ අපිට පෝට්‍රේට් ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් වේවි කියලා. පෝට්‍රේට් කියන එකේ තේරුම තමයි ආලේඛ්‍ය කරන්නේ. ආලේඛ්‍යයක් කියන්නේ ඒ යම්කිසි පුද්ගලයෙක්ගේ තියෙන අනන්‍යතාව. සහ එයාගේ භාව නිරූපණය. එයාගේ හැඟීම් මොන වගේද common feeling එක. සමහර මිනිස්සු ඉන්නවා මුළු දවසම hina වෙලා ඉන්නේ. සමහර මිනිස්සු ඉන්නවා මුළු දවසම serious. සමහර මිනිස්සු ඉන්නවා හරිම normal. ඉතින් ඒ වගේ චරිත අපිට ඒ විදිහට චරිතවත් කරන්න පුළුවන් නම් මං හිතනවා අපි චිත්‍රයට ලබා දෙන හොඳම දේ කියලා. ඒ වගේම තමයි මේ අද මම මේ අඳින චිත්‍රයේ ඉන්නේ මගේ සමීපතම ඉඳින්නේ. ඉතින් ඒ අයව අඳිනකොට ඒ විදියට මට අඳින්න සිද්ධ වුණා. ඉතින් මං ඒ කට්ටියගේ චරිත ලක්ෂණත් දන්න නිසා ඒ චරිත ලක්ෂණ මේකට ගැප් කරලා තමයි අඳින්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති නිකන් nervous මූඩ් එකක තමයි මේ ඉන්න පිරිමි පුද්ගලයා ඉන්නේ. මොකද මම දන්නවා මෙයාට ඡායාරූප වලට පෙනී ඉන්න බැරි පොඩි අමුතු mentality එකක් තියෙනවා. ඒ නිසා එයාට තේරෙන්නේ නැහැ ඡායාරූපයක් ගනිද්දී කොහොමද ඉන්න ඕනේ මොන වගේද ඉන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. මේ රොබෝ කෙනෙක් වගේ ඉන්නේ. hina වුණත් පොඩ්ඩක් ආයාසයකින් hina වෙන්නේ වගේ අවස්ථාවකට මුහුණ දෙද්දී. ඉතින් ඒ වගේ පුද්ගලෙක් ඉතින් ඒ වගේ චරිතයක් අපිට සිද්ධ වෙනවා ඒ වගේ හදන්න. ඉතින් කියන්න කනගාටුම හිතරවරුනේ මම මෙතෙන්දී මේ වීඩියෝ එක රෙකෝඩ් කරන අවස්ථාව වෙනකොට පාන්දර රෙකෝඩ් කරපු එකක් මේක. ඒ කියන්නේ ටයිට් එකේ කරපු වර්ක් එකක්. මෙතෙන්දී මම මේ ගැහණු චරිතය අඳිද්දි එයාගේ ෆුටේජස් කීපයක් මට ගන්න බැරි වෙලා තියෙනවා. අනේ ඒක ගැන නම් නව වසරේදීම සෝරි කියන්න සිද්ධ වෙනවා මට. ඒ කියන්නේ එච්චර හිතන්න එපා. මම ඉස්සරහදී කරන වීඩියෝ එකක තව එක්ස්ප්ලেইন කරලා කරන්නම්. ඊට වඩා හොඳ එක්ස්ප්ලেনেෂන් එකක් එක්ක ගැහණු චරිතය සහ පිරිමි චරිතය අතර තියෙන්න පුළුවන් වෙනස්කම් ගැනත් එක්ක. ඉතින් මෙතෙන්දී මේ නැති වෙච්ච ෆුටේජස් එහෙම නැත්නම් ඔයාලට පෙන්වන්න බැරි වෙච්ච කොටස ගැන ආයෙත් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.
ඒවගේම තමයි ඔයාලා මෙච්චර කාලයක් මාත් එක්ක මේ ගමන ආවට දැන් අවුරුදු ගානක් වෙනවා මං channel එක පටන් අරන් ඉතින් මේ ගමන ආවට ඔයාලට බොහොම ස්තුතියි මාව අමතක නොකර තියාගෙන හිටියට මාව subscribe කරලා මට support එක දීපු ඔයාලට ආයෙත් ස්තුතියි ඒ වගේම තමයි ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරලා මාත් එක්ක join වෙන්න ඒ වගේම තමයි ඔයාට ප්‍රශ්නයක් ගැටලුවක් මොකක් හරි මේ චිත්‍රකරණය සම්බන්ධව විශේෂයෙන්ම portrait විතරක් නෙමෙයි චිත්‍රකරණය සම්බන්ධව මේ ටෙක්නිකලි මොනවම හරි ගැටලු තියෙනවා නම් පල්ලා comment section එකේ comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා මගෙන් අහන්න පුළුවන් හැම වෙලාවකම මම උත්තර දෙන්න ඉන්නවා ඒ වගේම තමයි ඔයාගේ නොදන්න යාළුවර දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අදට මං ගිහින් එන්නම්. නැවතත් ඔයාලට සුභම සුභ නවසරක් වේවා. එහෙනම් මම ජනිත් ගිහින් එන්නම් ආයුබෝවන්.